ලෝචනා ඉමාශී පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ. මාස 4කින් විතර පස්සේ තමයි ඇය ලංකාවට ආවේ. කාටවත් නොකියා හොරෙන්ම හදිසියේම ලංකාවෙන් ගියේ ඇයි. මේ පිළිබඳව ඇය දැක්වුවේ මෙවන් අදහසක්. ලෝචනා කවද්ද ලංකාවට ආවේ? මම ලංකාවට ආවේ දවස් 4ක් විතර වෙනවා. ඇයි මේ හදිසියේම විදේශගත වුණේ? මම ලංකාවේ වැඩ වගයක් කරමින් තමයි හිටියේ. සැමියාට බබාව බලන්න ඕනෑමයි කිව්වා. ඒක හින්දා මම බබාව අම්මත් එක්ක නෙදර්ලන්තයට ඇව්වා. ඉතින් මගේ වැඩ ටික ඉවරුණු ගමන් මම කාටවත් නොකිය හදිසියේම නෙදර්ලන්තයට ගියා. මොකද බබා ඉන්නේ නෙදර්ලන්තේ. ඉතින් මම කාටවත් නොකිය නෙදර්ලන්තයට ගියා. මේ පාර බබාවත් එක්කගෙනමද ආවේ? ඔව්, පුතාව එක්කගෙන ආවා. මොකද පුතා ගොඩ කාලයක් ලංකාවේ හිටියේ නෑ. එයාගේ පවුලේ අයටත් එයා නැතිව පාළුයි. අනික ඉස්සරහට වින්ටර් එක එනවා. පොඩ්ඩක් එයාට ඉන්න අමාරුයි. ඒක හින්දා බබාවත් එක්කගෙනම ආවා. සැමියා ලංකාවට ආවේ නැද්ද? එයාට එන්න ලොකු ආසාවක් තිබුණා. එයා ලංකාවට එන්න හරි ආසයි. ඒත් එයාට මේ වෙද්දි වැඩ ටිකක් වැඩි වෙලා තියෙනවා. අනික එයාගේ යාළුවෝ ටිකක් ලංකාවෙන් නිහිට එන්න ලෑස්ති කරගෙන තිබුණා. සමහරක් විට යාළුවෝ ටිකත් එක්ක එයා ආයි ලංකාවට එන්න ඉඩ තියෙනවා. කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතය? හැමෝම කියනවා කොල්ලෝ හරි දඟයි කියලා. අපේ පුතාත් හුඟක් දඟයි. හරියට මම වගේමයි. ආව තනියෙන් බලාගන්න හරිම අමාරුයි. පොඩ්ඩක් එහෙට මෙහෙට වුණාම මොනවා කරනවද දන්නේ නැහැ. සද්ද බද්දයක් නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මොනවා හරි ලොකු දෙයක් කරලා තමයි. ඒ කියන්නේ පුතා හරි වසයි, හරිම වසයි, හරිම දඟයි. අලුත් ව්‍යාපාරය ගැන කියමු නේද? ඔව්, මම සැලුන් ලෝෂ් කියලා ව්‍යාපාරයක් ආරම්භ කරා. මට ඒ කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා සැලුන් එකක් දාන්න, මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ලෝචනා වැඩි ඉඩක් දෙන්නේ සැලූන් එකට නේද? ඔව්, වැඩි ඉඩක් දෙන්නේ සැලූන් එකේ වැඩ කටයුතු වලට. මොකද ඒක මගේ ව්‍යාපාරයක් හින්දා. අනික මහන්සි වෙලා ඒක දිනු කරගත්තොත් ඒකේ ආදායම ලැබෙන්නේ අපිට. ඒක හින්දා මම වැඩි හරියක් සැලූන් එකට තැන දෙන්න හිතුවා. ඇයි සැලූන් එකක් පටන් ගන්න හිතුවේ? මට පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා මටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. අනික ඒ වගේ දෙයක් මට කරන්න පුළුවන් කියලාත් හිතුවා. අනික තමන්ගේම දෙයක් කියලා කරනකොට නිදහසක් තියෙනවා. කාගේවත් යටතේ නෙවෙයිනේ වැඩ කරන්නේ. ආර්ථික මට්ටමින් ශක්තිමත් කසාද බැඳත් සැමියාගේ දේම් බලාගෙන ඉන්න හොඳ නෑ. ඒ හින්දා මම හිතුවා මේ වගේ දෙයක් කරන්න. රඟපෑමෙන් ඈත් වෙන්නද කල්පනාව? එහෙම නෑ. මොකද මම මේ සැරේ ආපුවාම ආපු දවසේ ඉඳන්ම වැඩ. අපි කලාව පැත්තෙන් ඉදිරියට ගිය කට්ටිය. ඒක හින්දා අපිට ලංකාව දාලා යන්න අමාරුයි. කොහොමත් කලාවිනුත් ඈත් වෙලා ඉන්න හරිම අමාරුයි. ඒකයි ලංකාවට ආවේ. කලාවක් කරනවා. හැබැයි ජීවිතේම තමන්ගේ කියලා දෙයක් තියෙන්න ඕනේ. තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ නරඹන්න පුළුවන්.